මම සන්තෝෂ වෙනවා මේ අඬුකුමාර මහත්මයත් ඒ වගේම ඔය මාලිමාවේ ආණ්ඩුවත් මේ මිල සූත්‍රයේම ක්‍රියාත්මක කරන්න පෙළ කටයුතු කිරීම සම්බන්ධයෙන්. මොකද දැන් පෞගිය කාලේ විශේෂයෙන්ම මේවා වේදිකාවල් වල කතා කරා ඉන්ධන මිල විශාල ගාණකින් අඩු කරනවා ඒ වගේම යම් සාහන දෙනවා කියලා යම් යම් දේවල් කතා කරා. නමුත් අන්තිමටම රනිල් වික්‍රමසිංහේගේ මාවතේම හැම එකනටම යන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සිද්ධ වෙමින් තියෙනවා. Enjoy the fastest delivery. ඉදිරියටත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි ඇත්ත. මම දැක්කා මේ පෞගේ ටිකේ මාචාර්ය රෝහන් සමරනායක කියලා තිබ්බා රනිල් එළවලු රනිල්ලම පත් කරගත්තා කියලා විල්ලා. ඕක තමයි කතන්දරේ. ඉතින් කෙසේ වෙතත් මේ රූලෙන් පිට කාටවත් යන්න හැකියාවක් නැහැ. අපිත් ඉතින් බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ ක්‍රමවේදය. ඒ කියන්නේ දැන් මිල සූත්‍රයට අපි හිතුවා මිල සූත්‍රය වෙනස් කරන්න කටයුතු කරයි, ඩීසල් වෙනස් වෙන එකක් නැහැ, නැත්තම් විශාල ප්‍රමාණයක අඩු කරයි කියලා. නමුත් ඒකම දැන් කරගෙන යනවා. එතකොට මේක අර මූණ තමයි වෙනස් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් දැන් පහුගිය අගෝස්තු 31 වෙනිදා රුපියල් 10කින් ඩීසල් මිල අඩු වුණා. ඒ වගේම දැන් සැප්තැම්බර් 30 ඩීසල් මිල, ඒ කියන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ රුපියල් 24කින් අඩු වුණා. අපිට ගැලපීම් කරන්න වෙනවා රුපියල් 34ක. එතකොට රුපියල් 34ක් ගැලපීම් කරන්න වෙනවා කියන්නේ අඩු වැඩි වීම පිළිබඳ සමාලෝචනය කරන්න වෙනවා මිල සූත්‍රය අනුව. මේ මිල සූත්‍රයේ තියෙන්නේ 104ක ප්‍රතිශතයක් අඩුව වැඩි වුණොත් තමයි අපිට බස් ගාස්තුවට යන්න පුළුවන් වෙන්නේ. දැන් පහුගිය කාලේ ඇතැම් අවස්ථාවල ඩීසල් ලීටරේ රුපියල් 30-32 වෙලා වැඩි වෙලා තිබුණා. ඒත් අපි ඒ බස් ගාස්තු වැඩි කරේ නැහැ. එතකොට ඒවා අඩු වුණාම අපි අඩු කරෙත් නැහැ. ඒ පහුගිය කාලේ නැත්නම් අපි මේ කාටවත් පක්ෂපාතී හෝ කාටවත් මේ කඩේ යන කණ්ඩායමක් නෙවෙයි. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන කර්මාන්තය වෙනුවෙන් විශේෂයෙන්ම කියන්න ඕන. එතකොට අපි රුපියල් මේ ඒ වෙනස් කරේ නැහැ. ඒත් අඩු වුණාට අඩු කරෙත් නැහැ, වැඩි වුණාට වැඩි කරෙත් නැහැ. 104 ඒ ප්‍රතිශතය හිටියා. එතකොට දැන් මේ අවස්ථාවේදී 104ක ප්‍රතිශතයක් පිළිබඳ අපි බැලුවහම රුපියල් 34 වෙනස එන්නේ ප්‍රතිශතයක් විදිහට හදුවා. මම කියන්නේ 317 ඉඳන් අපි මේ 283 කොහෙදනේ වෙලාවෙතිනේ ඒ ඩීසල් එක ගණන් බැලුවාම ඒ ප්‍රතිශතය බැලුවාම 10.7ක තමයි වෙනසක් තියෙන ප්‍රතිශතාත්මක විදිහට ඩීසල් අඩුවීම. ඒතකොට ඒක අපි තුනෙන් බෙදන්න ඕන. සාමාන්‍යයෙන් ක්‍රමවේද ඒකයි. ඒ කියන්නේ එන ප්‍රතිශතය තුනෙන් බෙදන්න. මොකද ඩීසල් වල බලපෑම, ඉන්ධන වල බලපෑම අපේ බස්කාර මාතේ මේක තමයි සම්ප්‍රදානුකූල ක්‍රමවේදය 3:1. එතකොට අපි 3න් බෙදනවා ඒක. එතකොට සාමාන්‍යයෙන් 10.7 3න් බෙදුවාම 3.5කට වගේ තමයි එන්නේ. එතකොට 104 ප්‍රතිශතය මේ වෙනකොට ඇවිල්ලා නැහැ. නමුත් දැන් ජනතාව බලනවා රුපියල් 34ක් අඩු වෙලත් බස්කාර මාතේ බස් හිමිකරුවා මේක අඩු කරේ නැත්තේ ඇයි කියලා. මේක සාමාන්‍යයෙන් කතා වෙන කතන්දරයන්නේ. නමුත් විශේෂයෙන්ම දැන් ආණ්ඩුවකුත් ඇවිල්ලා තියෙනවා, තව අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා, මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේවා අඩු වෙනවද මොකද කියන්නේ කියලා. නමුත් අපි ඒ රාමු ඉඳගෙන තමයි අපි කතා කරන්නේ. මොන ආණ්ඩුව ආවත්, මොන දේශපාලන යාන්ත්‍රණය ආවත් දැන් අවුරුදු 22ක් පුරාම කරපු ඒ මිල සූත්‍රය අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මගේ ගණනය කිරීම අපි පෞගිය කාලේ කරපු පෙර ගණන් කිරීම සහ ඒ ගණන් කිරීම තුළ මට ඇවිල්ලා තියෙන්නේ 3.5ක ප්‍රතිශතයක්. ඉතින් ඒ නිසා බස් ගාස්තු 3.1, ඒ කියන්නේ 4ට ලං වෙලා නැහැ. මම දන්නේ මගේ එක මං හිතන්නේ නිවැරදි කියලා. මොකද මං ගණනය කරේ පහුගිය කාලේ පුරාම ගණනය කරපු විදිහට ජාතික ප්‍රතිපත්තියේ ඒ මූලධර්මයන් මත සහ ඒ මිල සූත්‍රයේ තියෙන ප්‍රතිපාදනයන් මත තමයි 3න් බෙදන්නේ. ඒතකොට මම දන්නේ කොහොම බෙදයිද කියලා කොමිෂන් සභාව. ඉතින් ඒකත් අපි අවධානයෙන් ඉන්නවා. කෙසේ වෙතත් අපි 3.5 පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. යම් කිසි මගෙත් කැමැත්තක් තියෙනවා ජනතාවට සහනයක් දෙන්න දෝ කියලත් යම් කිසි. මොකද 34ක් අඩු වෙලා නිසා කෙසේ වෙතත් අපි බස් හිමියන් සමඟ සාකච්ඡා කරමු. මොකද අපිට යම් අවස්ථාවක මේ ගාස්තු අපි අඩු කරොත් දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ මේ වන විට මැද පෙරදිග යුද්ධය ඇවිලෙමින් තියෙනවා. එතකොට අපි දක්නවා තුන්වෙනි ලෝක යුද්ධයේ එලිපත් ආසන්නයේ තියෙනවා. යම් ආකාරක ඉන්ධන මිල වෙනස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම අවුරුද්දක අන්තිම වෙනකොට දැන්නම් ඩොලර් 71යි අඩු වෙලා තියෙනවා බැරල් එක මිල. එතකොට ඉදිරියේදී යම් ආකාරයේ වැඩිවීමකට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ඉඩ තියෙනවා. යම් ආකාරයේ වැඩි වුණොත් අපිට වැඩි කරන්නත් යම් අවධානමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දෙපාරක් හිතන්න ඕන. ඒ නිසා අපි තීරණයක් කරා
අපි බස්සංගම් කීපයක් එක සාකච්ඡා කරා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා ජාති ගමනාගමන කොම් සභාවත් එකත් කතා කරලා අපි ඒ සහනය දෙනවා නම් අපි ජනතාවට ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අපි ෂණික නූල්ස් වගේ මේක අඩු කරනවා. මේක අපි පහුගිය කාලෙත් එහෙම කිව්වේ නැහැ. මොකද ඒ ප්‍රතිශතය තියෙන විදිහට අපි ඒ රාමුවේ හිටිය යම් ආකාරයක කැඩුවොත් අපිටමයි ඒක පාරාවරල්ලක් වෙන්නේ. අපේ බසහිමියෝ දැනගන්න ඕන, ඇතම් බසහිමියෝ ඉන්නවා මේක තමන්ගේ පාරාවරල්ලක් විදිහට තමන්ම කටයුතු කරනවා. දේශපාලනඥයින්ට කඩේ ගිහිල්ලා දැන් අපි කවදාකවත් මේ පෞද්ගලික බස් කර්මාන්තයේ දේශපාලනීකරණය කරන්න ආවේ නැහැ. අපි එදා ඉඳන් මේ ස්ථාවරේ හිටියා. ඉතින් යම් ආකාරයක කඩාකප්පල් වුණොත් එහෙම කර්මාන්තේ කඩා වැටෙනවා. ඉතින් ඒ නිසා අපි කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතාවට සහනයක් දෙන්න කැමතියි. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙනවා ජනතාවට සහනයක් දෙන්න. මොකද බස් ගාස්තුව අඩුවීමක් එන්න ඕනෑ කියලා මගෙත් හිතේ තියෙනවා. මොකද රුපියල් 34ක් අඩු වෙච්ච නිසා. නමුත් ඒ සම්ප්‍රදායක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොම් සභාවත් ඒ වගේම අපේ ඒ බස්හිමියන් සමඟ සාකච්ඡා කරලා අද දිනේ අපි හවස වෙනකොට හෝ හෙට වෙනකොට අපි මේක තීරණයක් ගන්න කටයුතු කරනවා. කෙසේ වෙතත් දැනට තියෙන මේ තියෙන ප්‍රතිශතය, ඒ කියන්නේ තත්ත්වය මත 3.5% ප්‍රතිශතයක් තමයි මට නම් අපේ සංගමයට නම් එන්නේ. සංගම් නම් කියනවා මේ රුපියල් මේ 104ක් විතර එනවා, රුපියල් 25ක් දක්වා අවම බස් ගාස්තුව ගේන්න පුළුවන් කියලා. අවම බස් ගාස්තුව 104ක් ආවත් රුපියලයි අඩු වෙන්නේ. ආත රුපියල් අවම බස් ගාස්තුව 28ක 27යි වෙන්නේ. මේක අර මේ අර කනකොට ඒගොල්ලෝ තමයි කෑ ගැව්වේ. එක කණ්ඩායමක් ඇගව්වා ඒ වෙලාවේ අඩු කරනකොට අනේ විශාල ගාණකින් අඩු කරන්න බෑ, රුපියල් 10කින් 20කින් අඩු කරන්නේ, මේක රුපියල් 100කින් අඩු කළා. දැන් ඒගොල්ලෝ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා නම් ඒ 100කින් අඩු කරා නම් අපිට ලොකු වාසියක් ලබා දෙන්න තිබුණා. ඒ නිසා ජනතාවට මං හිතන්නේ එහෙම කරන්න ගියපුවාම කර්මාන්තයේ පැත්තෙන් අපි කවදාකවත් කර්මාන්තය පාවා දුන්නේ නැහැ. කර්මාන්තය පාවා දුන්නොත් බරපතල කඩාවැනීම ලක් වෙනවා. ඒ නිසා අපි ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ රාමුව තුළ ඉන්නවා. මේ රාමුව තුළ ඉඳලා සාකච්ඡා කරලා සහනයක් ලබා දෙන්න කරනවා නම් යම්කිසි එකඟතාවයක් මත සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා. මොකද වැඩි වුණොත් බරපතල අවදානමක් තියෙනවා. වැඩිවීමේ අවදානම බරපතලයි. මොකද අනිවාර්යයෙන්ම මැද පෙරදිග යුද්ධය ඇබිලීමේ ආසන්නය තියෙනවා. ඒ වගේම එහෙම ආසන්න වුණොත් එහෙම අනිවාර්යයෙන්ම තෙල් වැඩි වෙනව නේද, තෙල් නැති වෙනවා. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. දැන් මෙච්චර ඉතින් මේ දැන් ගිය මාසෙත් අඩු වුණා, මේ මාසෙත් පුරාණකින් අඩු වෙලා. ඇයි ජනතාවට මේ සහන දෙන්න ඕන? ඒක තමයි පෞද්ගලිකව කැමති. අපි රාමුවක ඉන්න ඕන දෙන්නේ. වැඩි වුණොත් මොකද කරන්නේ? දැන් අද මේ මාසේ 34ට අපි මේක අඩු කරනවා. ලබන මාසේ ආපහු රුපියල් 20ක් වැඩි කරොත් අපිට වැඩි කරන්න නෛතික හැකියාවක් නැහැ. අන්න ඒක තමයි මෙතන ගැටලුව. අපි මේක බුද්ධිමත්ව හිතන්න ඕන. යම්කිසි මේ ප්‍රතිශතයට විදිය වෙනස් වුණොත් එහෙම ආපහු රුපියල් 20ක් ලබන මාසේ වැඩි වුණොත් අපෝ බස් කාසු වැඩි කරන්න බෑ. එහෙනම් පිටින් පිට වැඩි කරන්න අඩු කරන්න වෙනවා. ඒක තමයි කටෝ පොයින්ට් එකක් 104ක කටෝ පොයින්ට් එකක් දීලා තියෙන්නේ. දැන් ඔබතුමා කියනවා නම් දැන් මේකේ අවම බස් ගාස්තුව කීයට ගේන්න පුළුවන්? සාමාන්‍යයෙන් අවම බස් ගාස්තුව රුපියල් අපි දල වශයෙන් කියමු. මොකද 3.5ක අපි සහනයක් දෙන්න කටයුතු කරා කියලා ඉබලේ මොනොත් එහෙම රුපියලක වගේ වෙනසක් තමයි වෙන්නේ. අවම බස් ගාස්තුව ලොකු ගාණක වෙනස් වෙන්නේ නැහැ. නිකන් ගණන් හදලා බලන්න මෝඩියෝ වගේ කටට ආවට කියන්න හොඳ නැහැ. ඒක ගණන් බිම්මත් තියෙනවානේ. ගණන් ඉගෙන ගන්න ඕන. මැත්ස් ඉගෙනගෙන නැත්තම් මේගොල්ලෝ මේ ගැන හිතා ගන්න ඕන. මාධ්‍යවලට කතා කරන්න හොඳ නැහැ. ඉතින් අච්චර ගාණකින් මෙච්චර ගාණකින් අඩු වෙනවයි කියලා එක නෙවෙයි. ඒ නිසා බලන්න 100ට අපි රුපියල් 100ට කියමුක ගණන් ඇදුවොත් 100ට අපි 3.5ක් වද රුපියල් 100 නම් 96.50යි අඩු වෙන්නේ. 3.50යි අඩු වෙන්නේ. හරි. එතකොට 50ට කීයද අඩු වෙන්නේ? 1.75යි. හරි. එතකොට අපි 28කට අඩු වෙන්නේ කීයද බැලුවා? හරි. රුපියලයි අඩු වෙන්නේ. රුපියලයි අඩු වෙන්නේ. දල වශයෙන් බැලුවොත්. ඉතින් 50 ඒ වගේ මේක මේ බොරුවට කතා කරන එක නෙමෙයි. එතන කතන්දරේ තියෙන්නේ අනිවාර්යයෙන්ම 28 තුනොත් ඒක 27 තමයි වෙන්නේ. මොකද 750ට සාමාන්‍යයෙන් 750ක වෙනසකට රවුන්ඩ් අප් කරනවා. අනේ ඒකේ වාසියෝ වාසිය මොකද්ද කියලා කියන්න බෑ. ගියේ පාර තිබුණේ කොහොමද කියලා. නමුත් 28ට තිබුණා නම් ඒක අනිවාර්යයෙන්ම 3.5 4 ආවත් අපි 4 ආවොත් 26.50 වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ කතන්දර තියෙනවා. කොහොම කරත් අපි කිව්ව 26.51 වුණොත් 24 ගන්නේ. සා රුපියලක වගේ වෙනසක් තමයි සංශෝධනයේ සිදු වෙන්නේ.